හයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඔයාලා ගොඩක් දෙනෙක් ගොඩ දවසක ඉඳලා මගෙන් ඉල්ලමින් හිටපු වීඩියෝ එක BC විෂයට A level වලදී A එකක් ගන්න මම කොහොමද වැඩ කරේ කියලා ඔන්න අද ඔයාලට දැනගන්න පුළුවන්. මේ වීඩියෝ එකට කලින් මම ගෙනාපු වීඩියෝ වලට ඔයාලගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඉතින් ඒ හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ප්‍රශ්න අහලා තිබුණු හැමෝටම මම මට පුළුවන් උපරිමයෙන්ම මම දන්න දේවල් වලින් උත්තරත් දුන්නා. A level වලදී මම කරපු විෂයන් තුනෙන් මගේ ආසම විෂය උනේ BC විෂය කියලා කිව්වොත් හරි. මොකද ඒ විෂයට මම බුද්ධ ධර්මයේ පොඩි කාලේ ඉඳලා ඉගෙනගත්ත කරුණු, ඒ වගේම දහම් පාසල් ගිය කාලේදී ඉගෙනගත්ත දේවල් මේ හැම දෙයක්ම ප්‍රයෝජනෙට අරගෙන ගොඩක් පහසුවෙන් පාඩම් කරන්න ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක් වුණා. ඒ වගේම BC විෂයට හොඳම ප්‍රතිඵලයක් ගන්න හොඳ මඟ පෙන්වීමක් ලැබුණා මගේ BC සර් කුරුණෑගල නගරයේ ඉන්න BC උගන්වන ගුරුවරුන්ගෙන් පැරණිම සහ අධ්‍යක්ීම් බහුලම හොඳම ගුරුවරයා විදිහට ඕන කෙනෙක් දන්න සීගිරි සර්. ඉතින් සර්ගේ මඟ පෙන්වීමත් ඇත්තෙම BC විෂයට මගේ ප්‍රතිඵලයට ගොඩාක් වැදගත් වුණා කියලා අනිවාර්යයෙන්ම කියන්න ඕනි. ඉතින් අනිත් විෂයන් දෙකට වගේම BC විෂයටත් මම ඉගෙන ගන්න පටන් ගත්ත කාලේ ඉඳලම විෂයේ තියෙන පාඩම් සහ ඒ අනුකොටස් මොනවද කියලා ලියාගෙන ඒ ගැන හොඳ අවබෝධයක් එක්ක තමා නිරන්තරයෙන්ම වැඩ කරේ. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන පාඩම් ගැන අවබෝධයක් ගන්න. ඒ වගේම අපි ඉගෙන ගත්ත පාඩම් එකිනෙක සම්පූර්ණ කරලා ඒවා පාඩම් කරලා ඉවර කරද්දී අපිට අපේ ප්‍රගතිය කොයි වගේද කියලා බලා ගන්න. ඒ වගේම BC වලදීත් අපි නිවැරදිව හරියට එක නෝට් එකක් විෂය කරුණුත් එක්ක පවත්වාගෙන යන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද සමහරු තැන් තැන් වලින් නෝට්ස් එකතු කරගත්තාම ඒ නෝට් වල තියෙන කරුණු සමහර ඒවා නොගැලපීම් එක්ක වැරදි කරුණු ඇතුළත් වෙලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදිව හරියට එක ගුරුවරයෙක් යටතේ හොඳ පැහැදිලි නෝට් එකක් පවත්වාගෙන යන එක ගොඩක් අපිට පහසුවක් වෙනවා පාඩම් කරනකොට. ඉතින් ඒ දේ මට නම් ඇත්තෙම ගොඩක් පහසුවක් වුණා ඒ ලෙවල් කාලෙදී. ඒ වගේම මම පන්තිවලදී ඉගෙන ගන්න කරුණු එදිනෙදා ඇවිල්ලා නැවත ඒ පාඩම කියවලා ඒවා වැදගත් කරුණු හයිලයිට් කරලා ෂෝට් නෝට්ස් හදන වැඩ ඒ දේවල් අනිවාර්යෙන්ම එදාම ඉවර කරලා ඒ වැඩ එකතු වෙන්න නොදී එදා දවසේම සම්පූර්ණ කරගන්න උපරිම උත්සාහ කරා. ඉතින් ඒ නිසා BC වලදී හැම පාඩමකටම මගේ නෝට් එකට අමතරව මගේ ළඟ තිබුණා මම හදාගත්ත ෂෝට් නෝට් එකක් මගේ විදිහට මට පාඩම් කරගන්න පහසු විදිහට. ඉතින් BC විෂයට ඒකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් විතරක්ම නෙමෙයි ඕනම කෙනෙක් අපි විභාගයට යනකොට මේ සිලබස් එක පුරාවටම තියෙන හැම පාඩමකම හැම අස්සක් මුල්ලක් නෑරම අවබෝධයක් එක්ක තමයි යන්න ඕනේ. මොකද අපේ පළවෙනි පේපර් එක MCQ පේපර් එක හැදෙන්නේ හැම පාඩමකම කොටස් ආවරණය කරලා. ඉතින් ඒ පේපර් එකට සූදානම් වෙද්දී අනිවාර්යයෙන්ම අපි හැම පාඩමක්ම බලාගෙන යන්න ඕනේ. එකක්වත් වැඩක් නැහැ කියලා අපිට අතාරින්න බෑ. ඒ වුණාට අපිට පාස් පේපර්ස් සහ ඒ කියන්නේ පසුගිය ප්‍රශ්න පත්‍ර අරගෙන බැලුවොත් ඔයාලට පොඩි දෙයක් තේරුම් ගන්න පුළුවන්. BC වල දෙවැනි පේපර් එක ඒ කියන්නේ ව්‍යුහගත ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න තියෙන පේපර් එක ගොඩක් වෙලාවට අපේ සිලබස් එකේ පාඩම් කිහිපයක් තියෙනවා. ඒ පාඩම් වලට වැඩි බරක් දීලා තමයි හැදෙන්නේ. ඉතින් ඔයාලට පාස් පේපර්ස් කරද්දි මේ දේ ඔයාලටම තේරුම් ගන්න පුළුවන් සහ ඔයාලගේ ගුරුවරුන්ගෙනුත් මේ ගැන ඔයාලට උපදෙස් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් BC පේපර් එකේදී වැඩි අවධානයක් දෙන පාඩම් කොටස් තියෙනවා. ඒ වගේ කොටස් විදිහට ගත්තොත් බුද්ධ කාලීන භාරතයේ ඇසුරින් අහන දේවල්, බ්‍රාහ්මණ ඉගැන්වීම්, ෂඩ් ශාස්ත්‍රවරු ගැන තියෙන පාඩම්, ඒ වගේම බුදුදහමේ මූලික ඉගැන්වීම් සහ සංකල්ප ඇසුරින් තියෙන කොටස්, බුදු ගුණ, බුදුන්ගේ චරිත ලක්ෂණ, සංගායනා පාඩම, ඒ වගේම බුදුදහම ව්‍යාප්ත වුණු රටවල් ගැන, ඒ කියන්නේ බුරුමය, තායිලන්තය, චීනය, ජපානය වගේ මේ රටවල් ගැන තියෙන පාඩම් කොටස්, චරිත කතා, ධම්මපද ගාථා, මේ වගේ නිරන්තරයෙන්ම හැම අවුරුද්දකම ටිකක් වැඩි අවධානයක් දෙන්න ඕනි පාඩම් කොටස් අපිට හඳුනා ගන්න පුළුවන්. පාස් පේපර්ස් කරනකොට අනිවාර්යෙන්ම ඔයාලට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මේ විදිහට නිරන්තරයෙන් වැඩි අවධානයක් දෙන පාඩම් වලින් ප්‍රශ්න හැදෙන රටාවක් තියෙනවා. ඉතින් ඒ දේ බලලා ඔයාලට පොඩ්ඩක් අනුමාන කරන්න පුළුවන් ඔයාලගේ අවුරුද්දේ මේ පාඩමෙන් මොන කොටසින් මේ ප්‍රශ්නේ හැදෙයිද කියලා අනුමාන කරන්න පුළුවන් තරමටම ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් පාස් පේපර්ස් වලට පිළිතුරු ලියන එක තුලින්.
ඉසිවලදිත් අපි විෂය පාඩම් කරන එකට අමතරව අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් මොඩල් පේපර්ස් වලට පිළිතුරු ලියලා හොඳ හුරුවක් ගන්න එක ගොඩක්ම වැදගත්. කාලයකට පිළිතුරු ලියන්නේ කොහොමද? හරියට ප්‍රශ්නයකට පිළිතුරක් සංවිධානය කරගන්නේ කොහොමද? වැඩි ලකුණක් ගන්න, සම්පූර්ණ ලකුණක් ගන්න අපි ප්‍රශ්නයකට අපේ පිළිතුර ඉදිරිපත් කරන්න ඕනි කොහොමද? මේ වගේ දේවල් තේරුම් ගන්න අපි අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් ලියලම පුරුදු වෙන්න ඕනි. ඉතින් මමත් පාස් පේපර්ස් කරද්දී පසුගිය අවුරුදුවල අවුරුදු 4-5ක ඉඳලා තියෙන පේපර්ස් මට හැකි වාර ගාණක් මම හැම වෙලාවෙම කරන්න උත්සාහ කරා. MCQ කොටස් වෙනමම ඒ විදිහට කරලා නිතරම බැලුවා. MCQ 40කට වඩා 45කට වඩා ගන්න උපරිම උත්සාහ කරා මට පුළුවන් හැම වෙලාවකම. ඉතින් ඒකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට MCQ පේපර් එක ගොඩාක් වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ලකුණු 40කට වඩා 45 කියන සීමාවෙන් ඉක්මවා කොහොම හරි ගන්න උත්සාහ කරන්න. ඒක අමාරු දෙයක් නෙමෙයි. ගොඩක් ලේසි BC විෂයේදී අපිට ඒ දේ කරන්න. ඉතින් ඔයාගේ උනන්දුව කැපවීම මත තමයි ඒ දේ තීරණය වෙන්නේ. ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න වලටත් කම්මැලි නැතුව අනිවාර්යයෙන්ම පිළිතුරු ලියලා පුරුදු වෙන්න. මොකද BC විෂයේදී ඒ එක් එක් ප්‍රශ්න වලට ලකුණු ලැබෙන ප්‍රමාණය ගැන අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. එක ප්‍රශ්නයක් කරන්න ලියන්න අපිට කොච්චර වෙලාවක් වැය වෙනවද කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් කරන්න හුරුවක් ගන්න එක තමා විසින්ම කරන්න ඕන දෙයක්. ඒ නිසා පුළුවන් තරම් ප්‍රශ්න අරගෙන උත්තර ලියන්න, ඒ දේවල් වලයි ගුරුවරුන්ට දීලා අඩුපාඩු බලා ගන්න, මේ දේවල් වලට තව මොනවද ඇතුළත් වෙන්න ඕනේ, මොනවද හදාගන්න තියෙන දේවල්, මේ දේවල් කල්ැතුවම හදාගෙන හොඳට සූදානම් වෙන්න. BC වලදී ගොඩක් අයට තියෙන තව ප්‍රශ්නයක් තමයි ශ්ලෝක සහ ගාථා වගේ දේවල් පාඩම් කරන්නේ කොහොමද, මතක තියාගන්නේ කොහොමද කියන එක. ඉතින් මේ ගැන නම් කියන්න තියෙන ඇත්තෙන්ම අපිට විෂය තුලදී ගොඩක් ශ්ලෝක ගාථා වගේ දේවල් හම්බෙනවා. ඒව අපේ විෂයේ තියෙන අත්‍යවශ්‍යම කොටස්නේ. ඉතින් අපි පුළුවන් තරම් උපරිමයෙන් උත්සාහ කරන්න ඕනේ මේ දේවල් මතක තියාගන්න. ඒ වුණාට මේ හැම එකක්ම අපිට මතක තියාගන්න එක ටිකක් අපහසුයි තමයි. හැබැයි අපි යම්කිසි කොටසක පිළිතුරක් ලියනකොට ඒ පිළිතුරට නොදාම බැරි විදිහේ ශ්ලෝක අපේ පාඩම්වල තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම මතක තියාගන්නම සිද්ධ වෙනවා. මොකද එතනදී අපිට අපේ ලකුණ තීරණය වෙන්න මේ ශ්ලෝකයක් ඇතුළත් කරන එක, අපේ පිළිතුරට ඇතුළත් කරන එක වැදගත් වෙනවා. ඒ වගේ දේවල් අපි කොහොම හරි මතක තියාගන්නම වෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් ඔයාලගේ පාඩම්වල හම්බෙන ශ්ලෝක නෝට් එකෙන් වෙන් කරගෙන වෙනම මොකක් හරි ෂෝට් නෝට් එකක් හදාගෙන හෝ ඕනෑම විදිහකට මේවා මතක තියාගන්න උත්සාහ කරන එක වැදගත්. ඉතින් මම කලින් වීඩියෝ වලත් කියලා ඇති මම මට ඔය අමතක වෙන දේවල් මතක තියාගන්න පාවිච්චි කරපු ක්‍රම. ඉතින් ඔයාලට පුළුවන් නිතර පේන තැනක එක්කෝ මේ දේවල් ඔයා නිතර දකින විදිහට මේවා ගහලා තියාගන්න, එහෙම නැත්නම් මේවා නිතරම හඬ නගලා කියන්න පුරුදු වෙන්න, එහෙම නැත්නම් ඔයාලා කියන ගමන් මේවා රෙකෝඩ් කරලා නැවත නැවත අහන්න. ඒ ඕනම ක්‍රමයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් අමතක වෙන දේවල් මතක තියාගන්න. ඉතින් අපි උත්සාහ කරොත් ඇත්තෙම බැරි දෙයක් නැහැ. මොකද අපි පිළිතුරක් ලියනකොට ඒ ඇතුළත් කළ යුතුම ශ්ලෝක කොටස්, ගාථා කොටස් වගේ දේවල් අපි මේ පිළිතුරට ඇතුළත් කරොත් අපිට හොඳ ලකුණක් ගන්න පුළුවන්. ඉතින් අපි ඒ එකක්ද ගන්න, බී එකක්ද ගන්න කියන එක අපේ දේවල් මතනේ තීරණය වෙන්නේ. ඉතින් අපිට අවශ්‍ය ප්‍රතිඵලය ගන්න ටිකක් කැප වෙන්න වෙනවා. ඉතින් මමත් BC වලට පාඩම් කරනකොට ඇත්තටම හැම අවුරුද්දකම අපේ පේපර් එකේ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. පාඩම් කොටස් ගත්තාම ඒවා එකකට එකක් සංසන්දනාත්මකව ෂෝට් නෝට්ස් හදාගෙන කොහොම හරි මේ දේවල් එක තැනකට වෙන් කරලා අරගෙන සමාන කරුණු එක්ක මතක තියාගන්න උත්සාහ කරා. උදාහරණයක් විදිහට බුදු ගුණ ගත්තොත් නවආරහාදී බුදු ගුණ, 15 චරණ ධර්ම, චතුර්වෛශාරද්‍ය ඥාන, අෂ්ටවිද්‍යා, ත්‍රිවිද්‍යා, මේ වගේ බුදුදහමේ තියෙන විවිධ සංකල්ප, මේ වගේ දේවල් අපිට පුළුවන් වෙන් වෙන් කළා කොටස් වලට කඩාගෙන පහසුවෙන් පාඩම් කරන්න. ඒ කරුණු වශයෙන් තියෙන විවිධ සංකල්ප ගත්තාම ඒවා අංක විදිහට ඇතුළත් කරලා අපිට පුළුවන් මේ දේවල් සංඛ්‍යාත්මකව මතක තියාගන්න, කෙටි ක්‍රම හදාගන්න, ඔයාගෙම මොකක් හරි අනන්‍ය ක්‍රමයකට ඒ දේවල් මතක තියාගන්න උත්සාහ කරන්න. ඒ වගේම BC කරන ගොඩක් අයට ටිකක් අපහසුයි කියලා සලකන පාඩම් ටිකක් තමයි බුදුදහමේ දේශාන්තර ව්‍යාප්තිය. ඒ කියන්නේ අපි රටවල් පාඩම් කියලා කියන්නේ
බුරුමය, තායිලන්තය, ජපානය, චීනය වගේ රටවල්වල බුදුදහම ව්‍යාප්ත වුණු විදිහ ගැන තියෙන පාඩම්. ඉතින් මේ පාඩම්වල තියෙන ඒ නම්, ඒ විවිධ ස්ථාන, ඒ වගේ දේවල් ටිකක් අපිට නුහුරුයි තමයි ඇත්තෙන්ම. මොකද අපේ රටේ අපි නිතර භාවිතා කරන වචන නෙවෙන නිසා. ඉතින් ඒ දේවල් මතක තියාගන්නත් අපි මොකක් හරි විශේෂ ක්‍රමයක් අනුගමනය කරන්න ඕනෙනි. රචනා පේපර් එකේදී අපි රටවල් වලින් අහන ප්‍රශ්නේ මගහැරියත් අපිට MCQ පේපර් එකේදී මේ රටවල් වලින් සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා අපි ඒ දේවල් කොහොම හරි මතක තියාගන්න ඕනි. ඉතින් මම කරපු දෙයක් තමයි මේ රටවල් වල තියෙන ප්‍රධාන කරුණු ටිකත් මතක තියාගන්න අවශ්‍ය තියෙන අමුතු නම් තියෙන මේ දේවල්. ඉතින් ඒවා පුළුවන් විදිහට කෙටි කාලයක් ඇතුළත ෂෝට් නෝට් එකක් හදාගෙන කොහොම හරි මේ දේවල් එක තැනකට අරගෙන මේ සංකීර්ණයි කියලා හිතන කොටස් සරලව ෂෝට් නෝට් එකක් කොහොම හරි හදාගන්න තමයි උත්සාහ කරේ. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ මම කෙටියෙන් හදාගත්ත හරිම සරල ෂෝට් නෝට්ස්. මේවා අපි මේ විදිහට පොඩි කාලයක් වැය කරලා හදාගත්තොත් ඇත්තෙන්ම විභාගයක් ලඟ වුණාම අපිට සම්පූර්ණ නෝට් එකක් කියවලා මේ දේවල් මතක තියාගන්න උත්සාහ කරනවට වඩා මේ ෂෝට් නෝට් එකකින් අපිට මේවා ගොඩක් සරලව එකකට එකක් සංසන්දනාත්මකව ඉක්මනින් මතක තියාගන්න වැදගත් වෙනවා. එහෙනම් අපි දැන් බලමු A-level BC පේපර් එකට පිළිතුරු ලියනකොට හොඳ ලකුණක් ගන්න අපි අනුගමනය කරන්න ඕන දේවල් මොනවද කියලා. ඒ වගේම මතක් කරන්නම් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. A-level බෞද්ධ ශිෂ්ටාචාරය එහෙම නැත්නම් BC පේපර් එක අපිට ලැබෙන්නේ ප්‍රධාන papers දෙකක් විදිහට. ඒ කියන්නේ එක පත්‍රය සහ දෙක පත්‍රය. ඉතින් මේ පළවෙනි පේපර් එකේදී අපිට පැය දෙකක කාලයක් ලැබෙනවා MCQ ප්‍රශ්න 50කට පිළිතුරු සපයන්. ඉතින් මෙතනදී මේ MCQ ප්‍රශ්න 50 හැදෙන්නේ BC විෂය නිර්දේශයේ තියෙන හැම පාඩමක්ම ආවරණය වෙන විදිහට. ඒ වගේම මේ ප්‍රශ්න දිහා ඔයාලට පාස් පේපර්ස් අරගෙන බැලුවොත් තේරෙයි සාමාන්‍යයෙන් මේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 50වෙනි ප්‍රශ්නේ දක්වා යන්නේ අපේ BC සිලබස් එකේ තියෙන පළවෙනි පාඩමේ ඉඳලා අවසාන පාඩම් දක්වා යන අනුපිළිවෙලටම වගේ තමයි. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නය හැදෙන්නේ පළවෙනි දෙවෙනි වගේ ප්‍රශ්න ඒවා හැදෙන්නේ අපේ BC ඉගෙන ගන්නකොට අපි මුල් කාලෙදිම ඉගෙන ගන්න පළවෙනි පාඩම් දෙවෙනි පාඩම් වගේ තියෙන පාඩම් වල කොටස් වලින්. ඊට පස්සේ ටිකෙන් ටික අපි ඊළඟ ප්‍රශ්න වලට යනකොට සිලබස් එකේ පාඩමුත් පහලට අනුපිළිවෙලට යන විදිහට අවසාන පාඩම් දක්වා යන විදිහට තමයි ප්‍රශ්න ලැබෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මේක දිහා බැලුවම අපි හැම පාඩමකම හැම කොටසක් ගැනම අවබෝධයක් එක්ක ගියොත් තමයි අපිට MCQ පේපර් එකේ හොඳ ලකුණක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා A1ක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ MCQ පේපර් එකට ලකුණු 40කට වඩා 45කට වඩා ඔයාට පුළුවන් උපරිමය ගන්න උත්සාහ කරන්න. මොකද අපි දෙවැනි පේපර් එකේ ව්‍යුහගත ප්‍රශ්න, රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ලකුණු ගන්න මහන්සි වෙනවට වඩා මේ MCQ පේපර් එකෙන් අපිට වැඩි මහන්සියක් නැතුව හොඳ ලකුණු ප්‍රමාණයක් අපේ ප්‍රතිඵලයට එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපිට ලැබෙන්නේ දෙවැනි පේපර් එක. ඉතින් BC වලදී මේ දෙවැනි පේපර් එකට අපිට ලැබෙනවා පැය 3ක කාලයක් සහ අමතර මිනිත්තු 10ක කාලයක් අපිට ලැබෙනවා ප්‍රශ්න තෝරා ගන්න, පේපර් එක කියවලා තීරණය කරන්න, ඒ වගේ දේවල් වලට. ඉතින් ඒ නිසා මේ මිනිත්තු 10න් උපරිම ප්‍රයෝජනෙ අරගෙන ඔයා ලියන්න පටන් ගන්න කලින් හොඳට පේපර් එක කියවලා බලලා ඔයාට වැඩිම ලකුණු ගන්න පුළුවන් විදිහට ඔයාට පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා තීරණය කරලා තෝරගන්න. ඒ වගේම තවත් අපිට කාලය ඉතුරුනොත් අපි ප්‍රශ්න වලට පිළිතුරු ලිවට පස්සේ අපිට පුළුවන් පේපර් එක බාර දෙන්න කලින් නැවත වතාවක් ඔයා ලියපු උත්තර කියවලා මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ දේවල් හදන්න. ඒ වගේ දේවල් වලට මේ අමතර මිනිත්තු 10 ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මේ BC දෙවැනි පේපර් එකේදී අපිට ප්‍රධාන කොටස් දෙකක් යටතේ තමයි ප්‍රශ්න ලැබෙන්නේ. එක කොටස සහ දෙක කොටස කියලා. ඉතින් පළවෙනි කොටසේ තියෙන්නේ ව්‍යුහගත විදිහට අහලා තියෙන ප්‍රශ්න 3ක්. ඉතින් මේ ප්‍රශ්න 3ෙන් අපිට ප්‍රශ්න 2ක් පමණක් තෝරාගෙන පිළිතුරු ලියන්න වෙනවා. ඒ වගේම දෙවැනි කොටසේදී අපිට ලැබෙනවා ප්‍රශ්න 5ක්, 4 5 6 7 8 කියලා. ඉතින් මේ ප්‍රශ්න 5 හැදෙන්නේ රචනාමය ස්වරූපයෙන් තමයි අපි මේවට පිළිතුරු ලියන්න ඕනේ. ඒ ප්‍රශ්න 5ෙන් 3ක් පමණක් තෝරාගෙන අපි පිළිතුරු ලියන්න ඕනේ. BC දෙවැනි පත්‍රයේ එක කොටසේ තියෙන ප්‍රශ්න එක ස්ට්‍රක්චර් එක ව්‍යුහය අපි බැලුවොත් සාමාන්‍යයෙන් මේ එක ප්‍රශ්නයක් අණු කොටස් 5කින් තමයි හැදෙන්නේ. පළවෙනි කොටසට ලකුණු 2ක්,
දෙවැනි කොටසට ලකුණු 3ක්, තුන්වැනි කොටසට ලකුණු 4ක්, හතරවැනි කොටසට ලකුණු 5ක් සහ පස්වැනි අණු කොටසට ලකුණු 6ක් ලැබෙන විදිහට තමයි මේ ව්‍යුහගත ප්‍රශ්න හැදිලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියද්දී එකකට එකක් බලාපොරොත්තු වෙන පිළිතුරේ ස්වභාවය ටිකක් වෙනස්. ලකුණු 2ක් ලැබෙන ප්‍රශ්නයක නම් අපිට නම් කරන්න වගේ දෙයක් තමයි අහන්නේ. ලකුණු 3ක් ලැබෙන ප්‍රශ්නයකදී සාමාන්‍යයෙන් කෙටියෙන් පහදන්න වගේ දෙයක් තමයි අහන්නේ. ලකුණු 4ක් ලැබෙන ප්‍රශ්නයකදී අපිට ටිකක් පැහැදිලි කරන්න විස්තර කරන්න තියෙන විදිහේ ප්‍රශ්න තමයි ලැබෙන්නේ. ඉතින් එතකොට අපි ලකුණු 4ක් ලැබෙන නිසා අනිවාර්යෙන් උදාහරණ 4ක්වත් අපේ පිළිතුරට ඇතුළත් කරලා ලියන්න වෙනවා. ඒ වගේම ලකුණු 5ක් ලැබෙන ප්‍රශ්නයකදී ඒත් අපිට කියන උදාහරණ 5ක් ඇසුරින් විස්තර කරන්න, පැහැදිලි කරන්න, ඒ වගේ දේවල්. ඉතින් එතකොටත් අපි අනිවාර්යයෙන්ම මේ ලකුණු 5 ටාගට් කරගෙන අපේ පිළිතුරට උදාහරණ නීම් 5ක්වත් දාලා ලියන්න උත්සාහ කරන්න ඕනි. ඒ වගේම ලකුණු 6ක් ලැබෙන ප්‍රශ්නයකදී ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් අපි කලින් ප්‍රශ්නවලට පිළිතුරු ලිවට වඩා ටිකක් වැඩි සාර්ථකව හොඳ පිරුණු උත්තරයක් ලියන්න ඕනේ මුළු ලකුණු ප්‍රමාණයම ගන්න නම්. දෙවැනි පත්‍රයේ තියෙන දෙක කොටසේ ප්‍රශ්නවලට පිළිතුරු ලියද්දී අපි එතන ප්‍රශ්න 3ක් තෝරාගෙන පිළිතුරු ලියන්න ඕනේ. ඒ ප්‍රශ්නයක ව්‍යුහය ගත්තොත් සාමාන්‍යයෙන් අණු කොටස් දෙකකින් තමයි හැදෙන්නේ ලකුණු 10 10 හම්බෙන අණු කොටස් දෙකක්. ඉතින් ලකුණු 10ක් ලැබෙනවා කියන්නේ එතනදී අපෙන් ටිකක් රචනාමය ස්වරූපේ හොඳ ලොකු විස්තරයක් උදාහරණත් එක්ක බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලියනකොට අපි ඉගෙනගත්ත කරුණු අපි ප්‍රශ්නේ අහලා තියෙන දෙයට නිවැරදිව කොහොමද ඉදිරිපත් කරන්නේ කියන එක ගැන හොඳ අවබෝධයකින් පිළිතුරු ලියන්න ඕනේ. ඒ ප්‍රශ්නේම කියලා තියෙනවා සාමාන්‍යයෙන් උදාහරණ ඇතුළත් කරමින් ඇගෙීමකට ලක් කරන්න, විස්තර කරන්න, පැහැදිලි කරන්න, විවරණය කරන්න, මෙන්න මේ වගේ ස්වරූපවලින් තමයි මේ රචනාමය ප්‍රශ්න ලැබෙන්නේ. අපිට පුළුවන් මේ රචනාමය ප්‍රශ්නවලට පිළිතුරු ලියනකොට අපේ ඉගෙනගෙන තියෙන පාඨ, විවිධ ශ්ලෝක, ගාථා, සූත්‍රවල අඩංගු වෙලා තියෙන කරුණු මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඒ දේ අපිට තහවුරු කරන්න යොදා ගන්න පුළුවන් විදිහේ සූත්‍රවල තියෙන කරුණු අපි ඉගෙනගෙන තියෙන දේවල් මෙතනදී අනිවාර්යයෙන්ම ප්‍රයෝජනෙට ගන්න ඕනි. ඉතින් ඒ දේවල් ලියනකොටත් අපි නිකන් ලියනවට වඩා ඒ අදාළ කරුණ අපි උපුටාගත්තේ මොන සූත්‍රෙන්ද, ඒ තේ ගත්ත මූලාශ්‍රය මොකක්ද කියන එකත් එක්ක නිවැරදිව හරියට ඒ කරුණ ඉදිරිපත් කළොත් තමයි අපිට සම්පූර්ණ ලකුණ ලැබෙන්නේ. ඉතින් ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙමින් හොඳ උත්තරයක් ලියන්න අපි මෙතනදී වග බලා ගන්න ඕනි. අද වීඩියෝ එකත් ඒ ලෙවල් වලට BC කරන නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. හැමදාමත් වගේ මම කැමති ඔයාලගේ අදහස් දැනගන්න. ඒ නිසා ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ආයෙත් දවසක ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.